ආයුබෝවන් යාළුවනි, අද ඔයගොල්ලෝ මම සාදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද YouTube භාවිතා කරලා සල්ලි හොයන්න කියලා. YouTube එකේ සල්ලි හොයන්න ගොඩක් ක්‍රම තියෙනවා. ඒ අතුරින් විශේෂ පහක් ගැන තමයි මම අද ඔයගොල්ලන්ට කියන්න යන්නේ. ඒකෙන් පළවෙනි එක තමයි monetization. මොකද්ද මේ monetization කරනවා කියන්නේ? मोनेटाइजेशन करना किया ने लेकिन एडसेंस पावची करला आपे वीडियोस वल आपे वीडियोस वल गूगल एडसेंस पावची करला गूगल लगे एड्स दानो ये तो कोटा एकिंग हम मिने साली यूट्यूब ला अभी तेक का बिजा करनो एक रतामा मोनेटाइजेशन करना किया ने देवनी एक रतामा स्पॉन्सर्स लव होया ना ने गोलो මොකක් හරි වීඩියෝයක් කරනවා ඒ වීඩියෝ එකට ස්පොන්සර්ස් ලගේ එහෙම නැත්නම් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරලා ඒ ප්‍රොඩක්ට් එක ඔඩියන්ස් එකට පෙන්නලා ඕගොල්ලන්ට ස්පොන්සර්ස් ලගින් සල්ලි ගන්න පුළුවන් ගොඩක් වෙලාවට ස්පොන්සර්ස් ලා මේක ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් ඔඩියන්ස් එකට ගෙනියන්න මේක පාවිච්චි කරනවා ඊට පස්සේ එන්නේ ඇෆිලියේට් මාකටිං affiliate marketing කියන්නේ මොකද්ද affiliate marketing කියන්නේ ඔය අසමාරු විට මේ වීඩියෝ එක ඔයා content creator කෙනෙක් නම් ඔයා වීඩියෝ එක හදන්න පාවිච්චි කරනවා වෙන්න පුළුවන් speaker එක එහෙම නැත්නම් mic එක ඒ වගේ දේවල් එතකොට ඔයාට පුළුවන් මේ mic එක ගත්තු තැන link එක affiliate link එකක් විදියට දාලා audience එකට කියන්න මේක මංගත්ත මයික් එක මේක මංගත්තේ මේ වෙබ්සයිට් එකෙන් ඕගොල්ලන්ට පුළුවන් යට ලින්ක් එක ක්ලික් කරලා මේ වෙබ්සයිට් එකට යන්න කියලා කියන්න. එතකොට ඒක බලන ක්‍රියේටර් ඒ වෙබ්සයිට් එකට ගියොත් ඒ වෙබ්සයිට් එකට ගිහිලා ප්‍රොඩක්ට් එකක් බයි කරොත් ඔයාටත් සෙල් වෙන ප්‍රොඩක්ට් එකෙන් ගාණක් හම් වෙනවා. ඒකට තමයි ඇෆිලියේට් මාකටිං කියන්නේ. ගොඩක් වෙලාවට මේක ඉන්ටෙන්ෂනලි පාවිච්චි වෙනවා. හොඳ ලොකු ක්‍රියේටර් කෙනෙක් නම් ඇෆිලියේට් මාකටිං භාවිත කරලා ඔයාගේ ප්‍රොඩක්ට් ඒක අනිත් අයගේ ප්‍රොඩක්ට් ඔයාට ගොඩක් සේල් කරලා හොඳ කමිෂන් එකක් ගන්න පුළුවන් වෙනවා. හතරවෙනි එක තමයි ප්‍රොඩක්ට් බ්‍රෑන්ඩින්. ප්‍රොඩක්ට් බ්‍රෑන්ඩින් කියන්නේ මොකක්ද? හිතන්න ඕගොල්ලෝ YouTube channel එකක් පටන් අරන් ඊට පස්සේ ලොකු ඔඩියන්ස් එකක් හැදුවට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේම බ්‍රෑන්ඩ් එක මාකට් එකට දාන්න. එතකොට මේ මාකට් එකට කිසිම මාකටිං එකක් ඕන වෙන්නේ නැහැ. මොකද ඔයා අවුරුදු ගාණක් තිස්සේ ඔයාගේ channel එකකින් මාකටිං කරපු හින්දා ඊට පස්සේ වෙනම ඔඩියන්ස් එකක් ඔයාට හැදිලා දෙන. එතකොට ඔයාගේ ප්‍රොඩක්ට් එක ගන්න ඔඩියන්ස් එකකුත් වෙනම ඉන්නවා. එතකොට මේකින් උතුවාට YouTube හරහා ලොකු ඉන්කම් එකක් රෙවෙනියු එකක් ලබා ගන්න පුළුවන්. පස්වෙනි එක තමයි ක්‍රවුඩ් ෆන්ඩින්. එක එක විදියට බෙදෙනවා. YouTube එකේ ක්‍රවුඩ් ෆන්ඩින් කියන්නේ ඔයා මොකක් හරි වීඩියෝ එකක් කරනවා නම් ඒ වීඩියෝ එක වලට ලොකු කෝස්ට් එකක් යනවා නම් නැත්තම් ඔයා කරන කන්ටෙන්ට් වලට ඔයාට ඔඩියන්ස් එකෙන් ඔයාට ඔඩියන්ස් එකෙන් යම් කිසි මුදලක් ඉල්ලන්න පුළුවන්. ඒකට වෙනම වෙබ්සයිට් එහෙම නැත්නම් YouTube එක ලින්ක් කරපු YouTube එක ලින්ක් කරපු වෙබ්සයිට් තියෙනවා. ඒ හරහා ඔයාලට මුදලක් ලබා ගන්න පුළුවන්. මම කිව්වේ ඔයගොල්ලන්ට පහක් විතරයි. මීට වඩා ගොඩක් ඒවා තියෙනවා YouTube එක through revenue income එකක් ලබා ගන්න. එහෙනම් අපි මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක හම් වෙනවා. ඕගොල්ලන්ට සුබ දවසක්. ඕගොල්ලෝ මගේ හැමදාම මේ වගේ අලුත් වීඩියෝස් බලන්න මගේ YouTube channel එක subscribe කරලා bell button එකක් click කරන්න. එහෙම වුණොත් මට පුළුවන් වෙනවා හැමදාම ඕගොල්ලන්ට අලුත් වීඩියෝ එකක් අරන් එන්න. එහෙනම් ආයෙත් අපි අලුත් වීඩියෝ එකක හම් වෙනකම් ඕගොල්ලන්ට සුබ දවසක්.